ඇත්තටම මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනය කොටස ලිව්වේ මම. හරි. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඉදිරිපත් කරපු එක ඇත්ත. අපි කිව්වේ මොකද්ද? අපි කිව්වේ අර 3D මූලධර්ම එක තමයි පළවෙනි එක demilitarization. ඒ කියන්නේ මේ නිර්වීකරණය කරන්න ඕනේ. මේ යුද ආවි තියාගෙන මොකුත් කරන්න බෑ. කාලතුවක්කුත් එක්ක සාකච්ඡා කරන්න බෑ. ඊළඟට කිව්වේ මොකද්ද? democratization. ඒ කියන්නේ මොකද්ද? ප්‍රජාතන්ත්‍රකරණය කරන්න ඕනේ. ඡන්ද තියන්න ඕනේ. ඡන්ද තියලා නිදහසේ මැතිවරණ කරන්න දෙමළ ජනතාවට අවස්ථාව දෙන්න ඕනේ. ඊළඟ එක මොකද්ද? development. සංවර්ධනය. එතකොට මේ තුන තමයි අපිගෙන ඒක තමයි 2010 ජයග්‍රහණය කළේ. ඒ නිසා මේව මොකුත් නිෂේධ වෙලා සෝචනීය ඉරණම් වෙලා නෙවෙයි තියෙන්නේ. ජයග්‍රහීව අවසන් කළා තියෙනවා. ඒ වගේම අපි එල්ලිලා ඉන්නේ. ඒ අපේ අරමුණු ඉෂ්ට ප්‍රාප්ත කරගත්ත අපි ප්‍රායෝගික වාදී හැටියට අපි එල්ලිලා ඉන්නේ. අපේ පැවැත්ම තියෙන්නේ මේ තවත් කෙනෙකුට පහර දීම මත, තවත් කෙනෙක් ඉලක්ක කරගෙන යාම මත, කාගේ හෝ එල්ලීමක් මත නෙවෙයි මේ රටේ ජාතික අරමුණු මත. අද අපි අදිෂ්ඨාන කරගෙන තියෙනවා මේ බංකොලොත් රට මුදා ගන්න ඕනේ. ඒකට සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේම සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි. ඒ ප්‍රයත්නයට තමයි අද අපි කැපවලා ඉන්නේ. අපි ඒක අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරා ගෙනියන ඔය අතීතයේ දේවල් ජයග්‍රහණය කළා වගේම. 43 වන සේනාංකයේ මේ වන විට විසිරුවා හැරලාද තියෙන්නේ? නැහැ. 43 වන සේනාංකයේ විසිරුවා හැරලා නැහැ. 43 වන සේනාංකයේ රාජ්‍ය සේවකයෝ, ඒ වගේම වෘත්තිවේදීන් විශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිසෙන් දේශපාලනය කරන්න කැමති අය, කියන්නේ ප්‍රසිද්ධ දේශපාලනේ, මැතිවරණ දේශපාලනේ කරන්න කැමති අය එක්සත් ජනරාජ්‍ය පෙරමුණට එකතු වෙලා ඉන්නවා. අනික් අය ඒ ආයතනය කරගෙන යනවා.